නැවතත් අපි සිකුරාදා පිනිවින සමගින් එකතු වෙනවා අපේ රටේ ප්‍රසිද්ධ බාලිකා පාසලක විදුහල් ප්‍රතිනිය සමගින් කතා බහ කරන්න අපි සෝදානම් වෙලා ඉන්නවා විශාල දරුවන් ප්‍රමාණයක් ඉන්න පාසලක් අපේ රටේ තියෙන ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කය ගත්තාම අද වෙනකොට ඉහළ තැනක තියෙන පාසලක් වසර ගණනාවක් පුරාටම දශක ගණනාවක් පුරාවටම අපි සෝදානම් අනුලා බාලිකා විද්‍යාලයේ විදුහල් ප්‍රතිනිය වයෝනි විශාකා රාජපක්ෂ මහත්මිය සමගින් කතා බහ කරන්න අයබෝන් කෙල පිළිගන්නවා ඔබතුමියව අද සිකුරාදා පිනිවින අපේ වැඩසටහනට විදුහල්පතිතුමිය දැන් අනුලා බාලිකා විද්‍යාලය කියලා කියන්නේ විශාල දරුවන් ප්‍රමාණයක් ඉන්න අපි ගත්තොත් එහෙම මම හිතන්නේ 3000කට වැඩි දරුවන් ප්‍රමාණයක් ඉන්න බාලිකා පාසලක් දියණිවරුන් අද වෙනකොට වර්තමානයේ බොහොම ඉදිරියෙන් ඉන්න ශක්තිමත් දියණිවරුන් තමයි අපේ රටේ ඉන්නේ. එතකොට ඒ වගේම අනුලා බාලිකා විද්‍යාලය කියලා කියන්නේ ප්‍රමුඛ පෙළේ පාසලක්. අපි අනුලා බාලිකා විද්‍යාලය පිළිබඳව කතා බහ කරමින් අපේ කතා බහ ආරම්භ කරමු. අනුලා බාලිකා විද්‍යාලයේ ඉතිහාසය ගැන කෙටි හැඳින්වීමක් කරමු අපි මුලින්ම. ඇත්තටම ඔබතුමිය කිව්වා වගේ අද වෙන විට අනුලා බාලිකාව කියන්නේ දකුණු ආසියාවේ වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාව ඉන්න බාලිකා විද්‍යාලය ලංකාවේ විතරක් නෙවෙයි දකුණු ආසියාවෙම. එතකොට බෞද්ධ බාලිකා විද්‍යාලය විදිහට හඳුන්වන්නේ ශිෂ්‍ය සංඛ්‍යාව 6100ක් කියන්නේ 5800ක් ඉක්මවනවා. පෙන්ඩින් රිසාල් දරුවොත් එක බැලුවොත් 6000 ගාණක් වගේ ඉන්නවා. ඉතින් අනුලා විද්‍යාලය ආරම්භ වෙන්නේ 1941 ජනවාරි 4 වෙනිදා ආචාර්ය ඊ.ඩබ්ලිව් අධිකාරම් මැතිතුමාගේ සංකල්පයකට අනුව විශේෂයෙන්ම එතුමාගේ ධනය සහ දේපල ඒ කියන්නේ එතුමාගේ ශ්‍රමය මත තමයි මේ ඊ.ඩබ්ලිව් අධිකාරම් මැතිතුමා මම හිතන්නේ අධ්‍යාපනයට කරපු සේවය අපිට කියලා නිම කරන්න බෑ. ඒ ඊ.ඩබ්ලිව් අධිකාරම් මැතිතුමාගේ සංකල්පයක් එක්ක තමයි ආචාර්ය ඊ.ඩබ්ලිව් අධිකාරම් මැතිතුමාගේ සංකල්පයකට අනුව තමයි මේ අනුලා විද්‍යාලයේ 1941 ජනවාරි 4 වෙනිදා ආරම්භ වෙන්නේ. ඉතින් ඉතිහාසයේ විදිහට තමයි. ඉතින් මේ ඉතිහාසයත් එක්ක දැන් දිනෙන් දින සංවර්ධනය කරා ඇවිල්ලා තියෙන විශේෂයෙන්ම ලංකාවේ තියෙන ප්‍රධාන බෞද්ධ බාලිකා විද්‍යාලය කිව්වොත් ඇත්තටම මම සාධාරණයි. හොඳයි මම හිතන්නේ අපි දන්නවා අපේ සමාජය තුළ අපිට මුණ ගැහෙන අනුලා බාලිකා විද්‍යාලයේ දියණියන් හරිම අභිමාණයෙන් තමයි තමන්ගේ පාසල ගැන කතා කරන්නේ. ඔවුන් බොහොම අභිමානවත් පාසලක් හැටියට තමයි තමන්ගේ පාසල හඳුන්වන්නේ. තමන් අනුලා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් කියලා කියන එක ඔවුන්ට ආඩම්බරයක්. අපි එහෙම දරුවන් තමයි අපිට හැමතැනකදීම දකින්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් විදුහල්පතිතුමනි අපි විශේෂයෙන් අද දවසේදී කතා බහට හේතුපාත වෙන්නේ මේ ත්‍යාග ප්‍රදානෝත්සවය. වසර ගණනාවකට පසුව තමයි ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ. වසර 5ක් වගේ කාලයක් පැවැත්වෙන්නේ එහෙම නේද? ඔව්. ඒ කියන්නේ ලංකාවේම මං හිතන්නේ පාසල්වල දැඩි අර්බුදයක් ඇත්තේ වුණා. පාසල්වල විතරක් නෙවෙයි සම්පූර්ණ ආර්ථිකයේම රටේම අර්බුදයක් ඇත්තේ වුණා. 2020 විතර වෙනකොට මේ කොරෝනා අර්බුදයත් එක්ක. ඉතින් ඒ ව්‍යසනයත් එක්ක අපේ ත්‍යාග ප්‍රදානෝත්සවය විතර නෙවෙයි අධ්‍යාපනයේ සියලු දේවල් අඩාල වුණ ආර්ථිකය. ඉතින් මේ අඩාල වීමත් එක්ක 2019 20 20 21 22 මේ ත්‍යාග ප්‍රදානෝත්සව කරන්නට බැරි වුණා බොහෝ පාසල්වල. ඒ නිසා අනුලා විද්‍යාලය තීරණය කරා මේ වසරේ 2023 ත්‍යාග ප්‍රදානෝත්සවය නොකර අපි තීරණයක් ගත්තා 2019 2020 ත්‍යාග ප්‍රදානෝත්සවය 2023 අවුරුද්දේ තියන්නට. හොඳයි විදුහල්පතිතුමනි දැන් දරුවන් 6000ක් පමණ ඉන්න පාසලක ත්‍යාග ප්‍රදානෝත්සවයක් පවත්වනවා කියලා කියන්නේ මේක එක දවසක එක වෙලාවකට කරන්න පුළුවන්ද කියන එක මටත් දැනුණා. සහ අහගෙන ඉන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයටත් එතකොට මේක දැනෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. කොහොමද මේක පැවැත්වෙන්නේ? කාණ්ඩ දෙකකට පැවැත්වෙනවද? මොන ආකාරයෙන්ද පැවැත්වෙන්නේ? සූදානම් කරලා තියෙන්නේ. ඇත්තටම අපි දැනට තීරණය කරලා තියෙන්නේ 2019 2020 ත්‍යාග ප්‍රදානෝත්සවය විතරක් පවත්වන්නට. එතකොට 2021 22 මේ වසර තවත් ඉස්සරහට හෝ ලබන වසරේ මුල පවත්වන්නට. ඉතින් ඒත් එක්ක 2019 20 ත්‍යාග ප්‍රදානෝත්සවයේ දැනට 800 ඉක්මවලා. ඒ කියන්නේ 850ක් 17 අතර සංඛ්‍යාවක් ප්‍රයිස්ලාභීන් ඉන්නවා. ඉතින් මේ ප්‍රයිස්ලාභීන්ට තමයි මේ උත්සවය පවත්වන්නේ. එතකොට අපේ 2023 අගෝස්තු මාසයේ 16 වෙනිදා සවස තමයි පවත්වන්නේ. සවස 3ට වගේ 3:05 වෙලා වගේ වෙලාවක අපි ආරම්භ කරනවා ප්‍රයිස් ගිවින් එක. ඉතින් ඒ අනුව තමයි ප්‍රයිස් ගිවින් එක පැවැත්වෙන්නේ 1000කට අඩු සංඛ්‍යාවක්. මොකද අපිට කරන්නට පුළුවන් ඒ මට්ටම. එතකොට පැය 3-4ක සුවිශේෂ ත්‍යාග ප්‍රදානෝත්සවයක් මේක ඇත්තටම කිව්වොත්. सामान्य पासलक पैक हमारक वगे खाले कि त्याग प्रधानोत्सव अवसान करने वाले मुझे दारुवान के आया अभी अंदवागे नहीं हरी मापहास एक वायस बेद आखने है ऊंट एक हरी अपहास कार्य क्यों नहीं था और नए विद्वाल पर तुम्हें देंगे वर्तमान है अपने बेटा अल्लाह बालिका विद्यालय दारुवान के हैकियावान मुनवागे तनक तीन अभी तन प्रधान पेले बालिका पासलक वगे में दक्ष दारुवान सा हेम क्षेत्र के में दक्षताव्यान पेन्न दारुवान अल्लाह बालिका विद्यालय इन्नवा सा उनके नाम අපිට බොහෝ තැන්වලදී අහන්න ලැබෙනවා. අද වෙනකොට ඔවුන්ගේ මෑත කාලයේ ලබාගත ජයග්‍රහණයන් එතකොට දරුවන් ඉදිරි කාලයට මොකද අවුරුදු මේ පහුගිය ගෙවි ගිය අවුරුදු 3ක් කියලා කියන්නේ දරුවන්ට බොහෝ දේවල් අහිමි වෙච්ච කාලයක්. එක පැත්තකින් කොවිඩ් වසංගතය නිසා පහුගිය කාලෙදී ඇතිවෙච්ච රටේ වෙනත් තිබිච්ච ප්‍රශ්න නිසා දරුවන්ගේ බොහෝ දේවල් අහිමි වෙලා තියෙනවා. ක්‍රීඩා අවස්ථාවන් අහිමි වෙලා තියෙනවා. දරුවන්ගේ අනිත් මෘදු කුසලතාවයන්ට තිබිච්ච අවස්ථාවන් අහිමි වෙලා තියෙනවා. එතකොට මේ දේවලුත් එක්ක ඔවුන්ගේ අනාගතය ඔවුන්ට අවශ්‍ය ආකාරයට අනාගතය රැගෙන යන්න අභියෝගයක් තියෙනවා අපිට. දරුවෝ අනාගතයට යන්නේ ලෝකේ අපිට වඩා ඉස්සරහට ගිහිල්ලා දෙනවා කොවිඩුත් සමග. නමුත් අපි ඉන්නේ ඊට වඩා චුට්ටක් පිටිපස්සෙන්. චුට්ටක් නේ මං හිතන්නේ අපි ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. ඒකට කොහොමද අල්ලා බාලිකා විද්‍යාලයේ දරුවා දියණියන් සෝදානම් කරන්න තියෙන මේ වැඩපිළිවෙල? ඇත්තටම අනුලාව ගැන කතා කරොත් අනුලා විද්‍යාලයේ සුවිශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා. අධ්‍යාපනික පැත්ත, ක්‍රීඩා පැත්ත, සෞන්දර්ය මේ සියලුම දේවල් වලට. ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශය ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ආචාර්ය අපේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාගේ සංකල්ප අනුව විවිධ අධ්‍යාපනික සංකල්ප අනුලා විද්‍යාලය තුල ක්‍රියාත්මක වෙනවා. එතෙන්දී විශේෂයෙන්ම මේ වන විටත් අපි ජයග්‍රහණ රාශියක් ක්‍රිකට් ඒ වගේම අපේ පිහිනුම් තරඟවල බැඩ්මින්ටන් තරඟවල මේ වෙන විටත් ඒ ශ්‍රේණියේ ශූරතාවය හිමි කරගෙන තියෙන අනුලා විද්‍යාලයේ මේ ආසන්නයේ පැවතු තරඟවලින් ඒ වගේම විශේෂයෙන් කලාව පැත්තෙන් ගත්තොත් අනුලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන් කලාව තුල සුවිශේෂ දායකත්වයක් දක්වනවා. ඒ වගේම තමයි අධ්‍යාපනික පැත්ත ගත්තත් මේ වන විටත් අධ්‍යාපනයේනොත් අපි A2U වැඩසටහන් වැනි වැඩසටහන් හරහා සාමාන්‍ය පෙළ දරුවන් මේ වන විට ඒ කියන්නේ තාම පේපර් මාකින් වලට මූණ නොදුන්නු දරුවන් පවා පාසල් කැඳවාගෙන ඇවිල්ලා ඔවුන් උසස් පෙළ පන්ති කාමරවල රඳවා ගනිමින් ලොකු වැඩසටහන් පාසල තුල අධ්‍යාපනික පැත්තෙනුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ වගේ සම්මන්ත්‍රණ වැඩසටහන් මේ උසස් පෙළට මූණ දෙන මේ 2023 උසස් පෙළට මූණ දෙන දරුවන්ට සම්මන්ත්‍රණ වැඩසටහන් මෙවැනි වැඩසටහන් රාශියක් මේ ත්‍යාග ප්‍රදානෝත්සවය වැනි විශේෂ උත්සව තිබියදීත් දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවන ආකාරයෙන් කටයුතු කරන්නට අපේ ගුරු මහත්ම මහත්මීන් සුවිශේෂ වෙහෙස මහන්සියක් දරනවා. හොඳයි. දැන් ඇත්තටම විද්‍යාල්පතිතුමිය වර්තමානයේ වෙනකොට අපි දන්නවා සමාජය බොහොම සංකීර්ණයි. සමාජය අපි හිතනවට වඩා බරපතල විදිහට වෙනස් වෙලා තියෙනවා. ඔබතුමිය මම පාසලේ අධ්‍යාපනය ලබන කාලයට වඩා අපේ දරුවන් සමාජයට විවෘත වෙලා තිනවා. මේ විවෘත වීමත් එක්ක විශේෂයෙන්ම බාලිකා පාසලක මේ දියණියන් රැක ගැනීම අනිවාර්යයෙන්ම කරන්නට ඕන. බොහොම අවධානයෙන් සිටින්නට ඕන මොවුන් පිළිබඳව අපි දන්නවා සමාජ මාධ්‍ය හරහා විවිධ කියන ක්‍රමවේද වලින් අපේ දරුවන් වෙත අපි නොහිතන දේවල් සහ ඔවුන්ට ලැබෙන දේවල් ලං වෙනවා. එතකොට දරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නකොට විනය පවත්වා ගැනීම, ඒ දේවල් වලින් පාසල තුලදී දරුවන් ආරක්ෂා කර ගැනීම මේ කියන කාර්යභාරයේදී විදුහල්පතිතුමිය හැටියට සහ ආචාර්ය මණ්ඩලය හැටියට ඔබතුමිය සහ ආචාර්ය මණ්ඩලය මොන වගේ දේවල්ද කරන්නේ දරුවන් වෙනුවෙන්? ඇත්තටම අපි කතා කරොත් විනය කියන දේ අපි අර්ථකථනය කරන ආකාර දෙකක් තියෙනවා. බොහෝ වෙලාවට දරුවෙක්ගේ විනය අර්ථකථනය කරද්දී දරුවා කියන්නේ පුංචි මලක් වැනි දෙයක්. එතකොට දරුවා හැම වෙලේකම වෙනස් වීම වලට ලක් විය යුතුයි. වෙනස් වීම වලට ලක් වෙනවා. අපි ඒ දරුවව හඳුනා ගන්න ඕනේ. දරුවාගේ සංක්‍රාන්තික සමයන් තියෙනවා. ළමා කාලයේ සිට මේ දරුවා ටිකෙන් ටික වැඩෙනකොට හෝමෝන ක්‍රියාකාරීත්වයන් තියෙනවා. ඉතින් අපිත් ඒ කාලේ හිටියා. එතකොට සමහර තැන්වල මේ සමහර අවස්ථාවල අපි අධ්‍යාපනයේදී සහ ගෙදරදී නිවසේදී අර්ථකථනය කරන දඩබ්බර ක්‍රියාවක් විනය පටහැනි කියලා. ඒක වැරදි. අපි අනික තමයි දරුවන්ට නිතර නිතර එපා නෑ බෑ කියන වචන හුරු කරන්න හොඳ නෑ. මේ හරහා දරුවන්ගේ විනය ඇත්තටම දැඩි මේ නීති හරහා දරුවෝ විනය කඩන්නට හුරු වෙනවා. ඒ නිසා මම නම් හිතන්නේ පාසලක විදුහල්පතිනියක් ආචාර්ය මණ්ඩලයක් විදියට අපි දරුවම හදන්න ඕනේ ආදරණීය බව. ආදරණීය විශේෂයෙන් අම්මෙක් තාත්තෙක් විදියට ආදරය දෙන්න ඕනි පුළුවන් තරම් මේ ආදරය හරහා දරුවන්ගේ විනය කියන දේ ඇත්තට විනය ප්‍රශ්න අවම වෙනවා. මම හිතන්නේ අනුලා විද්‍යාලයේ සාමාන්‍යයෙන් ගත්තම විනය ප්‍රශ්න අවම මට්ටමක දැනට තියෙන්නේ. ඒ වගේම දැනට රටේ තිය පවතින තත්ත්වයක් තියෙනවා මේ මත්ද්‍රව්‍ය වැනි ඒ වගේම මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදයේ අන්තර්ජාලය හරහා දරුවෝ ඇබ්බැහිම වීම වලට ලක් වෙනවා. නමුත් මේවා අපි හඳුනා ගන්නට ඕනි. අපි මේ තාක්ෂණයත් එක්කත් යන්න ඕනි නැත්තම් ඇත්තට මේ ගෝලීය ලෝකයේත් එක්ක අපිට තරම් කරන්න බැරි වෙනවා. ඒ නිසා තාක්ෂණීය වළක්වන එක නෙවෙයි අපි කරන්න ඕනේ. අපි දරුවන්ව අපේ අධීක්ෂණ මට්ටමේ අපේ ළඟින් තියාගෙන දරුවාගේ අධීක්ෂණය කරමින් දරුවන්ට ඒ අවස්ථාව දෙන්න ඕනේ. නැත්තම් කිසිදු අවස්ථාවක වැරදි කියලා දේවල් නැහැ. ඒ අවස්ථා තියෙන අවස්ථාවලින් අපි තෝරා බේරාගෙන ක්‍රියාත්මක වෙන්න තමයි ඕනි මං හිතන්නේ. ඒක තමයි අපි විදුහල්පතිවරු ගුරුවරු විදිහට කරන්නට ඕනේ. හොඳයි අනිවාර්යයෙන්ම අපේ දරුවන් මල් වගේ උන් ආරක්ෂා කරගන්න, ඔවුන්ගේ හැකියාවන් හරි විදිහට අවබෝධ කරගන්න දෙමව්පියන් ගුරුවරුන් මේ සෙලමු දෙනාගේ සහාය අපේ දරුවන්ට අවශ්‍ය වෙනවා. දියණියක් වුණත් පුතෙක් වුණත් අපේ දරුවන් එක හා සමානයි. ඒක නිසා උන් තමයි අපේ රටේ අනාගතය බවට පත්වන්නේ දවසක. ස්තුතිවන්ත වෙනවා අනුලා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි වයෝනි විශාකා රාජපක්ෂ මහත්මයා අදවසේදී අපිත් එක්ක මේ කතා බහට එකතු වීම වෙනුවෙන් ඔබ විදුහල්පතිතුමිය හැටියට ඔබේ පාසලේ සෙලු කටයුතු සාර්ථක කරගන්නට ඔබට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි සූදානම් අද දවසේදී සිකුරාදා පින්නිවියෙන් සමුගෙන යන්න. ඔබට ජයග්‍රහයි සුබ දවසක්.